අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛ ආසියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල බස්නාහිර පළාතට ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව අද සිට විහාර මහදේවි උද්‍යානයේ පැය 24 පුරා කොවිඩ් එන්නත පයාගලින් මල්වර කොවිඩ් පොකුරක් දැනට ආසාදිතින් 85ක් අන්තර්පලත් බස් සහ දුම්රිය තහවනේ යලි ක්‍රියාත්මකයි පළාත් සංචරණ සීමා තවම ඉවත් කර නැහැ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කියයි දිරපත් නොවන ලන්ෂීට් අද සිට තහනම් හය වසරකට පසු රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් නැරඹෙයි විදේශ සංචාරකයන් ඇතුළු 51 දෙනෙකු දිවයිනට ගුරු විදුහල්පති වෘත්තීය සමිතිය සමග විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අත්වැල් බැඳගනි කොවිඩ් බලපත්‍රයට එරෙහිව ප්‍රංශ ජාතිකින් පාරට බැසි චීන දකුණු මුහුද උණුසුම් වෙයි ප්‍රථමයෙන් දේශීය පුවත් බස්නාහිර පළාතේ ස්ථාන රැසකදී අද සිට ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබා දීම ආරම්භ වුණා එන්නත් ලබා දීම වේගවත් කිරීමට මෙරට ප්‍රථම වරට පැවිසි හතර පුරා ක්‍රියාත්මක මධ්‍යස්ථානයක්ද ස්ථාපිත කර තිබෙනවා ඒ කොළඹ විහාර මහදේවි උද්‍යානයේ එලිමහන් රංග පීඨයේදී බස්නාහිර පළාතේ අද සිට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීමේ කටයුතු ආරම්භ වුණා එන්නත් ලබා දීමේ වැඩසටහනට සමගාමීව අද උදැසන 8:30 සිට පැවිසි හතර පුරාම කොළඹ විහාර මහදේවී උද්‍යානයේ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීම සිදු කරන බවයි යුද්ධ හමුදාපති ජෙනරල් ශවින්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ එය මෙරට පැවිසි හතර පුරා ක්‍රියාත්මක පළමු එන්නත් මධ්‍යස්ථානයේ ලෙසයි සැලකෙන්නේ එන්නත ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් කාඩ්පත් සහ ජාතික හැඳුනුම්පත් රැගෙන ආ යුතු බව සෞඛ්‍යංශ ජනතාවට දැනුම් දෙනවා ආරංචිය ලැබුණාට පස්සේ අද උදේ 5:45 අපි වෙනකොට දිගු පෝලිමක් තිබුණා නමුත් 6යි කාල වෙද්දී අපු ඇතුළට ගත්තා ඒ හිටපු අපේ පුතාලා සෙබල පුතාලා රීමත් ක්‍රමවත් පිළිවෙලකට මේ දේ කරලා මේ වෙනකොට 7:00 වෙද්දී එන්නත් විදගත්තා හොඳ ලස්සනට මේක කරනවා කිසි ප්‍රශ්නයක් නැතුව ඉක්මනින් මේ වැඩ සටහන කරගෙන යනවා 1000කට වැඩි සංඛ්‍යාවක් එන්නත් කළා තියෙනවා මේ ස්ථානයේ පමණ කාර්ය බහුල පුද්ගලයන්ට රාත්‍රියේ මෙමෙන්නත දිවා කාලයේත් වගේම රාත්‍රී කාලයේදීත් ලබා ගන්න අපි කටයුතු කරලා තියෙනවා. නැ කලබල විය යුතු නෑ. ඇත්ත වශයෙන්ම මෙමෙන්නත අපි ලබා දීමට කටයුතු කරනවා විශේෂයෙන් මේ කොළඹ ප්‍රදේශයට ප්‍රධාන වශයෙන්ම බස්නාහිර පළාතට අපි දිගටම ලබා දීමට කටයුතු කරනවා. ඒකින්ද කලබල විය යුතු නෑ. මෙතර කොවිඩ් ප්‍රභේද පිළිබඳ පරීක්ෂණ සිදු කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්තර මහතා සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මතුවී ඇති භයානක තත්ත්වය සැලකිලි ලටකනමින් තමා සහ තමාගේ පවුලේ සමාජිකයින්ද කොවිඩ් මර්ධන එන්නත ලබාගත් බවයි. එසේම රටේ සියලුම ජනතාවත් පවතින අවධානම සැලකිල්ලට ගනිමින් එන්නත ලබා ගැනීමට කටයුතු කළ යුතු බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. ඊයේත් කොවිඩ් ආසාදිතයින් දිස්ත්‍රික්ක 25න්ම වාර්තා වී තිබුණා. ඒ අනුව ඊයේ දිනේ 2000 ඉක්ම වූ කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබුණා. ඊයේ දින මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2177ක් හඳුනාගත් බවයි වසංගත රෝග විද්‍යායකකේ ප්‍රකාශ කළේ. ඊයේ දින වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 441ක්. ඊට අමතරව කළුතරින් ආසාදිතයින් 389ක්, කොළඹ දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 119ක්, කෑගල්ලෙන් 112ක්, පුත්තලමින් 100ක්, රත්නපුරෙන් 125ක් මාතලෙන් 116ක් වාර්තා වී තිබුණා. ඒත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 308839ක් දක්වා ඉහළ ගියා. ඉන්පුට් කලින් 277118 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර COVID වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවදුරටත් රෝහල්ගතව පුත් කලින් 27314 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. පයාකල ගොරකදෙනිය ප්‍රදේශයේ මල්වර උත්සවයක් සඳහා සහභාගී වූ පුත්කලින්ට සහ එහි ආශ්‍රිතයින් 85 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් නිවසක පැවැත්වීමට සූදානම් කර තිබූ මල්වර උත්සවයක් පසුගිය 24 වෙනිදා බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මැදිහත්ව නවතා දමා තිබුණා. මල්වර උත්සවය පැවැත්වීමට සූදානම් කර තිබුණ දින ඒට උදව් වීම සඳහා පුත්කලින් 35 දෙනෙක් පමණ එම නිවසට පැමිණ තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් අදාළ උත්සවය නවතා දැමීම
ගැනීම හේතුවෙන් පිසින ලද ආහාර සියල්ල නිවසේ අවසින් උත්සවයට ආරාධනා කරන ලද නිවසවලට පාර්සල් කරගෙන රැගෙන ගොස් තිබෙනවා. ජූලි 26 වනදා එම නිවසේ ආහාර සැකසීමට පැමිණි පුද්ගලයෙකුට ඇති වූ රෝගී තත්ත්වයක් මත රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සිදු කිරීමේදී ඔහුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවටයි තහවුරු වී ඇත්තේ. පසුව ඉදිරි දින කිහිපය තුළ තවත් පුද්ගලයන් 23 දෙනෙකුටද COVID වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. ඉන්පසුව ආශ්‍රිතයන් 212 දෙනෙකුගේ PCR පරීක්ෂණ ගොරකදෙනිය ලංකාරාම විහාරස්ථානයේදී ඊයේ සිදු කර තිබුණා. ඉන්පුත් කලින් 62 දෙනෙකුට COVID ආසාදිත බවට හඳුනාගෙන ඇති අතර ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රදේශයේ පවුල් 40කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට නිරෝධායනට යොමු කර ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළේ. පිළිගත්තේ නැහැනේ කියපුවා. ඔයා මට බොරුවක් කරා. ඒ බොරුව තමයි මම ඔයාගෙන් ඇහුවා කවුද මගුල් ගෙදර ඉවිවේ කියලා. ඔයා මට කිව්වා ගෙදර කට්ටි ඉවිවේ කියලා. කිව නේද මට? අර පොසිටිව් වෙලා තියෙන මල්ලේ නේද? ඌයපු එක්කේ නේද? එයා පොසිටිව් වෙලා තීද්දි තමයි එයා රෝගේ හැදිලා තිනකොට තමයි ඔයගොල්ලන් ගෙදර ඇවිල්ලා උයන්නේ. ඒකයි ඔයගොල්ලන්ගේ ගෙදර ඔක්කොටම හැදෙන්නේ. දැන් හරිනේ අපි කියන්නේ ඕක තමයි සෞඛ්‍ය අංශය. ගෙවල් වල කොටහළු උත්සව ගන්න එපා. किसीम उत्सव गापा मे मोगलांतना अमनापेट ने मे वे राजकीय पॉजिटिव अद हेट हया मे पॉजिटिव ईट कली पॉजिटिव ना बिसी का ना असू का नम ओयागे मगुल गेदर बे मूलिक करगे तम मे पेतर ये वकी मोया गण न පසුගිය 30 වනදා සිදු වූ තවත් කොවිඩ් මරණ 61ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ඊයේ පසුරුවේ තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4441ක් දක්වා ඉහළ ගියා. ඊයේ වාර්තා කළ කොවිඩ් මරණ 61 අතර කාන්තාවන් 36 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 25 දෙනෙකු වන බවයි රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කොවිඩ් වසංගත ව්‍යාප්තිය හමු වේ සීමා කර තිබූ අන්තර් පළාත් බස් සහ දුම්රිය දහවනය අද සිට යළි ක්‍රියාත්මකයි. අන්තර් පළාත් පොදු ප්‍රවාහන දහවන කටයුතු ක්‍රියාත්මක වූද සංචරණ සීමා ලිහිල් කිරීමක් පිළිබඳ කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ. මේ අතර වසර 6කට පසු රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් අද සිට යළි ආරම්භ වුණා. कोविड वसंगत तत्व हमे सीमा किरण अंतरपला बस रथ धावणे सह दुम्रिय धावणे अद सिट यलित क्रियात्मक वनवा කොටිය අදින දුවනද? ඔව් අදින දුවනවා. කොහමද ගන්න කට්ටිය වැස්සට? සීට් ගන්න ට්‍රිප් පමණයි. සීට් ගන්න. සංචරණ සීමා ඉවත් කරනවා කියන එක තාම නිල වශයෙන් වේදනේ කරලා නැහැ. මුත අපිට අනුමැතිය දීලා තියෙනවා පළාත් අතර බස් ධාවනය කරන්න ජේ නිලධාරීන්ට සේවයට වාර්තා කරන්න කියන පණිවිඩෙත් දීලා තිබුණා. ඇයට සේවයට වාර්තා කිරීම සඳහා ප්‍රවාහන පහසුකම් සපයන්නට අවශ්‍යයි. ඒ නිසා රාජකාරී වේලාවන් වල කාලසටහන අපි සක්‍රිය කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම උදේ වරුවේ සහ හවස් වරුවේ වැඩට යන සහ ආපහු යන වේලාවල් වල මුරිය සහ බස් රථ සාමාන්‍ය කාලසටහන අපි ධාවනය කරන්න බලාපොරොත්තු වෙනවා. අතර මැදි ගමන් වාර කීපයක් 125ක් විතර අත්හිටුවලා තියෙනවා 75ක් කාලසටහන් ක්‍රියාත්මකයි කියලා කිව්වොත් ඒක නිවැරදි. මේ අතර අන්තර්පලත් දුම්රිය ගමන් ආරම්භ කිරීමත් සමගම හෙට දිනේ විශේෂ කාර්යාල දුම්රියද දහවණේ කිරීමට නියමිතයි. සඳුදා දින සිට ප්‍රධාන මාර්ගයේ මහනුවර සිට දුම්රිය දෙකක්ද රම්බුක්කන සහ පොල්ගහවිල සිට තවත් දුම්රිය නවයක්ද මහව සිට දුම්රියක්ද හලාව සිට දුම්රියක්ද බෙලියත්තේ සහ ගාල්ලේ සිට තවත් දුම්රිය දෙකක්ද අන්තර්පලත් දුම්රිය දාවනේ සඳහා යොමු කිරීමට කටයුදා තිබෙනවා. ඉදිරියේදී ඇතිවන මගී ජනතාවගේ අවශ්‍යතාවය පරිදි දුම්රිය සේවය යථාවත් කිරීමට කඩිනමින් අමතර දුම්රිය ක්‍රීමට අපි කටයුතු කිරීමට සූදානම් සිටිනවා. අන්තර්පලත් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක උවද අන්තර්පලත් සංචරණ සීමා ලිහිල් කිරීමක් පිළිබඳව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අශල ගුණවර්ධන මහතා පවසන්නේ. තවමත් අපි අන්තර්පලත් සංචරණ සීමා ලිහිල් කිරීම පිළිබඳව තීරණයක් අරගෙන නැහැ. නමුත්
රජයේ සේවයට පැමිණෙන අයට බස් හරේ නැත්නම් අනිකුත් මාර්ගවලින් එන්න අපිට අවකාශ ලබා දෙන්න පුළුවන් අවසර ලබා දෙන්න පුළුවන්. තාම අන්තර් පළාත් අතර සීමා සම්පූර්ණයෙන්ම අපි ලිහිල් කරලා නැහැ. අපිට රටක් හැමදාම වහලා හැමදාම ඔෆිස් වහලා හැමදාම තියන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපි අන්තර් පළාත් සංචරණ සීමාවන් තාම ඉවත් කරලා නැහැ. මොකද මේ රටේ දැනට රෝගීන් තාම 2500ක් විතර ප්‍රමාණයක් වාර්තා වෙන නිසා. මේ අතර 6 වසරකට පසු ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ඍජු ගුවන් ගමන් අද යළි ආරම්භ වී තිබෙනවා. ඒ අනුව රුසියාවේ සිට දිවයිනට පැමිණි ප්‍රථම ගුවන් යානය අද දැස්න 6:30ට කටුනායක බණ්ඩාරනායක ගුවන්තුරුපොළ ළඟා වූ අතර විදේශීය සංචාරකයන් ඇතුළු 51 දෙනෙකු ගුවන් යානෙන් මෙරටට පැමිණි බවයි ගුවන්තුරුපොළ අප වාර්තාකරු පැවසුවේ. මේක සංචාරක ව්‍යාපාරයට ගොඩාක් උදව් වෙනවා. මේක තමයි ප්‍රථම වර්තාවට අවුරුදු 6කට පස්සේ ශ්‍රී ලංකාවට ආපු ගුවන් යානය. මේක ආපු සියලුම මගීන් කොවිඩ් සෞඛ්‍ය නීති වලට අනුකූලවයි පැමිණලා තින්. මේගොල්ලෝ ආවේ පළවෙනි සැරේට ශ්‍රී ලංකාවට මාසයක් විතර ඉඳ යනවා කියලාත් කිව්වා. මේ ගුවන් ගමනේ විශේෂ අමුත්‍යක් හැටියට රුසියාවේ ඇම්බැසඩර් මිස්ටර් ලමා හේවත් මේ ගුවන් යානෙන් ශ්‍රී ලංකාවට පැමිණියා. සියලුම මගීන් බබල් එකක් විදියට හැසිරෙන්නේ ඒක සංචාරක සමාගම විසින් කරනවා. ලංකාවේ සිටින කාලේ ගත කරන්නේ ඒගොල්ලෝ ඉන්නේ ඒ ඔක්කොම නීති රීති සිළුම මගින්ට දන්වලා තියෙන. දිරාපත් නොවන ලන්ෂීට් භාවිතය අද සිට තහනම් වනවා. ඒ අනුව දිරාපත් නොවන ලන්ෂීට් නිෂ්පාදනය සහ බෙදා හැරීමද තහනම් බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කරන්නේ. අද සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වෙළඳ සැල්වල අලෙවි කළ හැක්කේ දිරාපත් වන ලන්ෂීට් පමණක් බව පරිසර අමාත්‍යාංශය ප්‍රකාශ කළා. පොලිතින් වලින් නිෂ්පාදනය කරනු ලබන නොදිරෙන ලන්ෂීට් අද සිට තහනම් වන අතර ඒවා නිෂ්පාදනය සහ බෙදා හැරීමද තහනම් බව එම අමාත්‍යාංශය සඳහන් කළා. කෙසේ වුවද දැනට නිෂ්පාදනය කර ඇති ලන්ෂීට් පමණක් අලෙවි සඳහා මාසයක සහන කාලයක් ලබා දීමට පසුගියදා පියවරගත් අතර එම කාලය තුල පොලිතින් වලින් නිෂ්පාදිත ලන්ෂීට් නිෂ්පාදනය සහ බෙදා හැරීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබුණා. එමෙන්ම නොදිරන ලන්ෂීට් තවදුරටත් නිපදවන්නේද යන්න සොයා බැලීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය සහ පාරිභෝගික සේවා අධිකාරිය ඒකාබද්ධව විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කළා. එම නියෝග නොතකා කිසියම්මයික් ඒවා නිපදවීම සහ බෙදා හැරීම සිදු කරන්නේ නම් ඔවුන්ට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන පපයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ. ගුරු වැටුප් විෂමතා සංශෝධනය කරන ලෙස ඉල්ලමින් ගුරුන් සහ විදුහල්පතිවරුන් එක්ව ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 21ක් මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේද ගුරු විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා. ගුරු වැටුප් විෂමතා සංශෝධනය කිරීම ගුරු සහ විදුහල්පති සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීම යෝජිත කොතලවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පසුගිය 12 වනදා ගුරු සහ විදුහල්පතිවරුන් එක්ව වැඩවර්ජනයක් ආරම්භ කළා. ඒ අනුව ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතු වලින් ඉවත් වී අදට දින 21ක් මේ සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වූ වෘත්තීය සමිති නායකයින් මෙලෙස අදහස් පළ කළා. අපි පැහැදිලිවම කියනවා අපේ අරගල දිග්ගස්සන් නැතුව වහා මේ අරගලය අවසන් කිරීමට අවශ්‍ය නම් මේ කටයුතු කරන අපි දන්නවා දැන් මේ වන ආණ්ඩුවේ ඇමතිවරු ආණ්ඩුවේ කණ්ඩායම් කියන්නේ මේක නවත්තන්න ඕනේ මේ ගුරුන්ට උගන්වන්න ඕනේ ළමයින්ට විශාල පාඩුවක් පාඩුව ඇති වෙන්නේ ඇයි ප්‍රශ්න විසඳන්න නැති නිසා ඒක නිසා අපි කියනවා ඔවැනි කතා කියන්නේ නැතුව මේක මේ ප්‍රශ්න විසඳුවොත් අනිවාර්යයෙන්ම මේ සියලු කටයුතු නතර වෙයි ඒක නිසා මේ කටයුතු යම් කිසි දෙයකින් ළමයින්ට පාඩුවක් වෙනවා නම් ඒ පාඩුවේ වගකීම ගන්න ඕනේ මේ ප්‍රශ්නේ දිග්ගස්සන පාලකයෝ තමන්ට අවශ්‍ය ඒ විසඳුම් නොලැබෙනකොට අන්තිමට සිදුවෙනවා පාරට බහලා අරගල කරන්න. අරගල කරනකොට ඊට පස්සේ නැවත අනිත් පැත්තෙන් චෝදනා එල්ල කරනවා ළමයින්ගේ ගැන හිතන්නේ නැහැ. මේගොල්ලෝ තමන්ගේ වැටුප ගන්න පමණයි හිතන්නේ මේ කරන කාර්යය ඊටම නරක දෙයක් කියලා. නමුත් දැන් මම පෞද්ගලිකව දන්නවා ගුරුවරයෙකුට තමන්ගේ පවුලක් නඩත්තු කිරීමට තිබෙන අපහසු අධ්‍යාපනයේ තිබෙන ඕනෑම ප්‍රශ්නයක් ප්‍රාථමික අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වාම සම්බන්ධ වෙන නිසා අපි හිතනවා අපේ සහයෝගය විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ලබා දෙනවා කියලා මේ ගුරුවරුන්ගේ අරගලය වෙනුවෙන්. වයස අවුරුදු 12ට වැඩි සියලු දෙනාට කොවිඩ් මර්ධනයෙන් නැත ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. මෙතර අද තවත් ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා ප්‍රකාශ කළේ හෙට සිට රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට රජයේ ගෙන ඇති තීරණය ඉතා වැරදි සහගත බවයි.
මේ රාජ්‍ය සේවා පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා අලුත් චක්‍රලේඛනයක් දැන් කොරෝනා තත්ත්වයේ තුල තිබුණු ඒ චක්‍රලේඛනය අවලංගු කරලා නිකුත් කළා දිනවා සඳුදා සිට සාමාන්‍ය විදිහට පවත්වාගෙන යා යුතුයි කියන චක්‍රලේඛනයක් රජයේ සේවකයන් සහ හැම දෙනාටම ඒතර අපි අහන්න කැමති රජයෙන් රටේ තියෙන අද සාමාන්‍ය තත්ත්වයක්ද අද දෛනිකව 50කට වඩා මේ කොරෝනා තත්ත්වය තුල දිවිසක්ෂයටපත් වෙනවා ඒ වගේම පරීක්ෂණ කරන ප්‍රමාණය අනුව බැලුවාම 20% විතර සමාජය තුල කොරෝනා මේ භයානක ප්‍රභේද බෝ වෙලා තියෙනවා ඉතින් එහෙම තත්ත්වයක් තුල මේ සාමාන්‍ය විදියට මේ රටේ මේ වෙලාවේ කටයුතු කරන්න පුළුවන්ද කියලා අපි රජයෙන් අහනවා මේ රජය ගන්න තීන්දුව తీරන වසංගත රෝගීට අදාළව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒ වගේම විශේෂඥයන් අර මලික් පීරිස්වැනි විශේෂඥයන්ගේ උපදෙස් අනුවද එහෙම නැත්නම් ඒ නිර්දේශ අනුවද කටයුතු කරන්න කියලා අපි රජයෙන් අහන්න කැමති දැන් 60ට වැඩි කට්ටියට එන්නත් කරන්නේ බොහෝ දුරට කළලා තියෙනේ රටක් හැටියට අපි සාර්ථකව කළා. නමුත් මරණ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙන බවක් තමයි අපිට පේන්නේ. මේ තත්ත්වය තේරුම් අරගෙන මම යෝජනාවක් විතරයි කරන්න විශේෂඥයන්ට රට අරිනවත් එක්කම අර 18ට වැඩි 30ත් අවුරුදු 30 දක්වා වූ අයටත් කඩිනමෙන් එන්නත් කරණය කළ යුතුයි කියන එක අවධාරණය කරනවා. ඒ ඊට එහාට ගිහිල්ලා පාසල් පටන් ගන්නකොට දැන් ලෝකේ දියුණු රටවල 12ට වැඩි කට්ටියට එන්නත් කරණය කරනවා. 12ට වැඩි ළමයින්ට අනිවාර්යයෙන්ම පාසල් ආරම්භ කරනකොට එන්නත් කරණය කළ යුතුයි කියන එක තමයි අපිට යෝජනා කරන්න තියෙන්නේ. බාල වයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදවා ඇති ස්ථාන පිළිබඳ සොයා සිදු කරන ලද මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. බාල වයස්කාර දරුවන් සේවයේ යොදවා සිටින පුද්ගලින්ට සහන කාලයක් ලබා දී ඇති අතර ඉන්පසුවත් දරුවන් සේවයේ යොදවන්නේ නම් ඊටෙහිව පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. මේ අතර ඉශාලිනී දැරියට සාධාරණයේ ඉල්ලා අදත් දිවයිනේ විවිධ ප්‍රදේශවල උද්ඝෝෂණ පැවැත්වුණා. මන්ත්‍රී රිචඩ් බදියුදින්ගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියේදී ජීවිතක්ෂයට පත් වූ ඉශාල්නි ජෝඩ් දැරියට සාධාරණ ඊට කරන ලෙස ඉල්ලා අද දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්ුණා. මෙත්‍රිශාලනී දැරියට බෞද්ධ චාරිත්‍රානුකූලව මතක වස්ත්‍ර පූජා කිරීමක් බලපිටිය කොද්දුව පුරාණ රජමහා විහාරස්ථානයේදී සිදු කෙරුණා. ඉශාල්නී ජෝඩ් දැරියගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ දින පෙරදිනිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේදී සිදු කෙරුණා. ඒ ත්‍රිපුද්ගල විශේෂඥයින් පිරිසකගේ සහභාගීත්වයෙන් පැය 9කට ආසන්න කාලයක් පුරා පැවති අදාළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී CT ස්කෑන් පරීක්ෂණයක්ද සිදු කර ඇති අතර දැරියගේ දේහයේ කොටස් සාම්පල රසායනගාර පරීක්ෂාවක් සඳහා යොමු කර තිබෙනවා. සියලු වාර්තා ලැබීමෙන් අනතුරුව මරණය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ලබා දීමට නියමිතයි. එතෙක් දේහය පෙරදිනිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. අතර බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදවා ඇති පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. මෙලෙස මෙහෙකාර සේවයේ යොදවා ඇති පිරිස් වෙත එම දරුවන් නිදහස් කර ගැනීමට සහන කාලයක්ද ලබා දීමට කටයුතු කර තිබෙනවා. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල අපේ ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරීන් මේ නිවාස පරීක්ෂා කිරීමේ කටයුතු වල නිරත වෙලා තියෙනවා. අපිට අත්අඩංගුවට ගන්න නෙමෙයි උමනාව තියෙන්නේ මේක නතර කරන්න. සා අපි දැනුම් දීලා තියෙනවා දැනටත් එහෙම සේවයේ යොදවාගෙන ඉන්නවා නම් අපේ විශ්වාසය හැටියට එහෙම ලොකු පිරිසක් ඉන්නවා. සා එහෙම අඩු වයසේ අය සේවයට යොදවාගෙන තියෙනවා නම් ඒ අය වහාම තම තමන්ගේ ප්‍රදේශවලට පිටත් කරන්න. ඒ අවස්ථාවත් අපි ලබලා දීලා ඉවර වෙලා තවදුරටත් මේ අය සේවයේ යොදවනවා නම් ඉදිරියේදී මේ පිළිබඳව ප්‍රජා පොලිස් ඒකකයේ සමග ළමාහා කාන්තා කාර්යංශයේ ඒකාබද්ධව හාම්පුතුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න මේ වෙනකොටත් අපි උපදෙස් දීලා තියෙනවා. හංගන්න උත්සාහ කරුවාට ඒකට හැකියාවක් ලැබෙන්නේ නැහැ. නිලධාරීන් විශාල පිරිසක් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල යොදවලා තියෙනවා. දැන් තවත් පුවත් කිහිපයක්. පොලිස් විශේෂ කාර්ය බලකාණ්ඩ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදී වෙයන්කොඩ වඳුරව අතර මධ්‍යම අධිවේගී පිවිසුම් මාර්ගයේදී කලන්තරයක් තිස්සේ සිදු කරනු ලැබූ මහ පරිමාණ තෙල් ජවාරමක් වැටලීමට සමත් වී තිබෙනවා. එෙහිදී සැකකරුවන් 7 දෙනෙකු සමග ඉන්ධන පුරවන ලද බවුසරය තවත් වාහන පහක්ද විශේෂ කාර්ය බලකා බහරයටගෙන තිබෙනවා. හැටන් සිට තලව කැලේ දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් රියදුරා සහ එහි ගමන්ගත් පුත්කලෙකු බරපතල තුවාල ලබා කොටගලේ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
ඇස්පෙනීමේ දුර්වලතාවයක් හේතුවෙන් සහ සුළු තුවාල කිහිපයක් හේතුවෙන් මේ දිනවල ප්‍රතිකාර ලැබමින් සිටින තනිදල ඇතිකු ගල්කිරියාගම ගල්ලෙනවත්ත ප්‍රදේශයේ නිවාස ආශ්‍රිතව සැරිසරන බව වාර්තා වෙනවා. අනුරාධපුර පණ්ඩුලකම වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් මේ දිනවල අදාළ ඇතාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සිටින බව ගල්කිරියාගම වනසත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන් සඳහන් කළා. සියත මාධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමු වෙමු සවස 6ට. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.